සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාම CJ YouTube channel එකට සාදරයෙන් පිළිගන්න දින ඔන්න අද 20 වෙනිදා අඟහරුවාදා. අපි බලමු අද දවසේ forex market එකේ gold chart එකේ අපිට කොයි වගේ trading opportunities තියෙයිද? කොයි වගේ තැන් වලින් අපිට අලුතින් entry ගන්න පුළුවන් වෙයිද කියලා. හරි එතකොට ඊට අමතරව ඒ කියන්නේ අද දවසේ අපි entry ගන්න සහ අද දවසේ අපට කොයි වගේ trading opportunities තියෙනවද කියලා පැහැදිලි කරන්න කලින් මම හිතුවා හැමදාම ඊයේ දවසේ අපිට තිබුණු entry ටික ඔයාලට පෙන්නලා ඉන්න. මොකද දන්නවද? එතකොට මම හිතනවා දැන් අර ගොඩ බැක් එකට යන්නේ නැතුව ඩේලි මේ විදිහට මේ වීඩියෝ එකේ විනාඩි 5ක් ඕන නම් ඔයාලගේ කාලෙන් වැය වෙයි එකට ඒ විනාඩි 5 අරගෙන ඊයේ දවසේ ඒ කියන්නේ 19 වෙනිදා කොයි වගේ ට්‍රේඩින් ඔපචුනිටීස්ද තිබුණේ කියලා බලන්න පුළුවන්. එතකොට ඒවට මම entry දුන්නා. ඒවත් එක්ක ඔයාලා බලන්න හැම වෙලෙම ඊයේ දවසෙත් මෙහෙම entry තිබිලා තිනවා අද කොයි වගේ opportunities තියෙන්නේ කියලා බලලා confirmation එක්ක entry ගන්න. හරි? පුළුවන් තරම් try කරන්න අර මේකත් support එකක් කරගන්න ඔයාලගේ දැනුම වර්ධනය කරන් හරි තැනකින් හරි පරිස්සමට entry එකක් ගන්න කොහොමද කියලා අවබෝධයක් ගන්න. හරි අපිට මුලින්ම බැලුවොත් ඔයාලට පේනවා මේ level එකෙන් වගේ තමයි टाइम එක පටන් ගන්න තියෙන්නේ මේ 17 ඊට පස්සේ මෙතන මේ බලන්න පුළුවන් 19 වෙනිදා මේ කැන්ඩල් එකත් එක්ක තමයි 5 minute chart එකේ ඉන්නේ gold වල තින් මාකට් එක move වෙලා තියෙනවා අපි බැලුවොත් divergence විදිහට ගත්තොත් සැලකී යුතු divergence එකක් නැහැ මේ level එකේදී අපිට මේ zone එකේදී entry එකක් තිබුණේ නැහැ පැහැදිලිවම හැබැයි මෙන්න මෙතන හරි يعني 8යි ගන්නට හැදිලා තියෙන මෙන්න මේ low එකේ අපි මෙතනින් ලයින් චාට් එක දාගත්තොත් ඔයාලට පැහැදිලිව පේනවා ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. මෙතනින් මාකට් එකේ ප්‍රයිස් ඇක්ෂන් එක පෙන්නනවා සෙල් එකක් පහළට තියෙනවායි කියලා. ඒකත් එක්ක මෙතන ඒකට සාපේක්ෂව අපිට පෙන්නනවා මෙතනින් අප් එකක්. එතකොට එතන කන්ෆර්මේෂන් තියෙනවා RSI එක ඕවර්සෝල්ඩ් වෙලා තියෙනවා 21 සිම්පල් මූවිං ඇවරේජ් එකත් පහළට අවිල්ලා තියෙනවා. හරි? ඒ සෙටප් එකත් එක්ක අපිට මෙතනදී buy එකක් ගන්න පුළුවන්. එතකොට ඔන්න first bullish candle එකේ close එකෙන් මෙතනින් buy එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ සෙටප් එකකට स्टॉप लॉस එක ඒ ස්විං එක රඩා පොඩ්ඩක් පහලින් තියලා පිට මෙහෙම හෝල්ඩ් කරන්න පුළුවන්. ඔන්න එතකොට එක ට්‍රේඩ් එකක් අපි ප්ලේස් කරා. මේකේ සිග්නල් එකක් මම ඕලන්ට දුන්නා. හරි අනිත් එක මෙහෙම ස්විං පොයින්ට් ගත්තොත් ඔයාලට පේනවා මෙතන පැහැදිලිවම ඩවුන් එකක් තියෙනවා. හරි මේ හයි එකේ ඉඳන් මෙතනට මෙහෙම ඩවුන් එකක් පෙන්වනවා අපට. හැබැයි මෙතන ඔයාලට පේනවා පැහැදිලිවම මේ මෙතනට අදාළව බලන්න ස්විං එක මෙතන. හරි මේක නෙවෙයි මේ ලෙවල් එකට අදාළව මෙතන තමයි පෙන්වන්නේ. එතකොට මෙතනින් එහෙම අප්පේ අප් වෙනවා. එතකොට හිඩන් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ඒකත් එක්ක මෙතන පළවෙනි බෙයාරිෂ් කැන්ඩල් එකේ ක්ලෝස් එකෙන් අපිට එන්ට්‍රිය ගන්න පුළුවන්. එතකොට පළවෙනි බෙයාරිෂ් කැන්ඩල් එක මෙන්න. හරි. දැන් ඔයාලා මේ මෙහෙම පෙන්නද්දි ඔයාලා බලන්න ඕනේ මට ඒ එන්ට්‍රිය මිස් උනේ ඇයි. හරි. يعني මම දැන් මේ වීඩියෝ එකේ මෙහෙම ඊයේ දවසේ මෙහෙමයි උනේ කියලා කියනකොට ඔයා මේක හරි profit 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 ආ නියමයි වැඩේ වැඩ කරනවා එහෙම නෙමෙයි හිතන්න ඕනේ ඔය එන්ට්‍රිය ඒ වෙලාවේ ඔයා ට්‍රේඩ් කරා නම් ඔයාට මිස් උනේ ඇයි ඔයා කොතනද මේකේ ඩයිවර්ජන්ස් එක බැලුවේ ස්ටොප් ලොස් හිටුණා නම් කොතෙන්ද ස්ටොප් ලොස් එක දැම්මේ ආන් ඒ වගේ ඔයා ගැන පොඩි බෑක් ටෙස්ටින් එකක් කරන්න ඊයේ දවසේ එන්ට්‍රි මිස් උනේ ඇයි කියලා එතකොට ඔයාට මේක ටික ටික ප්‍රගුණ කරයි යන්න පුළුවන් හරි ඔන්න එතකොට ඒකත් මේ විදිහට profit වෙලා තියෙනවා ආසන්න වශයෙන් RR එක 1.5ක් වගේ වෙන හරි ඊට පස්සේ ඔන්න එන්ට්‍රිය බලන්න ඉන්නවා ඊට පස්සේ මේ හරියට ඔයාලට පේනවා පැහැදිලිවම ඩයිවර්ජන්ස් එකක් තියෙනවා මෙතනින් ප්‍රයිස් ඇක්ෂන් එකේ පෙන්වන්නේ මොකක්ද ඩවුන් එක හරි හැබැයි ඔයාලට මෙතනින් පේනවා RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ පැහැදිලිවම අපට buy එකක් තියෙනවා ඩයිවර්ජන්ස් එකක් තියෙනවා හරි එතකොට මෙතනත් පළවෙනි බෝලිෂ් කැන්ඩල් එකේ ක්ලෝස් එකට ඔයාලට එන්ට්‍රි එක ගන්න පුළුවන් මෙතනෙනො හරි එතකොට මේ සෙටප් එකේදී කියන්න ඕනේ මෙතන අපි يعني මම ඔයගොල්ලන්ට දුන්න මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් 1954 න් වගේ ගන්න. ඒක එකක් SL හිට් උනා පොඩි පිප්ස් ගන්න. පිප් 10ක් වගේ. හැබැයි ඒක ඉෂුව එකක් නැහැ. අපි ඊළඟකින් රිකවර් කරා. එතකොට මේ සෙටප් එකේදී ස්ටොප් ලොස් එක ගොඩක් පොඩි. දැන් මෙතනින් අපි බෝලිෂ් කැන්ඩල් එකේ ක්ලෝස් එකේ එන්ට්‍රි එක ගත්තොත් බලන්න මෙතනට SL වැටෙන්නේ. එතකොට එන්ට්‍රි ප්‍රයිස් එක 1953.66 ස්ටොප් ලොස් එක 52.86. ඒ කියන්නේ පිප් අටක් වගේ තමයි ස්ටොප් ලොස් එක වැටෙන්නේ 10ටත් අඩුයි. ඔන්න ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ හැම වෙලේම බලන්න ඩයිවර්ජන්ස්. ඩයිවර්ජන්ස් කොහෙද තියෙනවා? මම මූවිං ඇවරේජ් එක දැන් ටයිම් කරන්නම් පැහැදිලිව පේනවා නිසා. හරි. ඩයිවර්ජන්ස් මත තමයි මේක තීරණය වෙන්නේ කොහොමද මාකට් එක ඩ්‍රයිව් වෙන්නේ කියලා අපට හරි අයිඩියා එකක් ගන්න. මෙතනින් බලන්න මේ පැහැදිලිව මොකද්ද පෙන්වන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට ප්‍රයිස් ඇක්ෂන් එකේ අප් එකක් පෙන්වනවා. ස්ට්‍රොන්ග් අප් එකක්. හැබැයි
මෙතන මේ swim point එක මේ එතන ඉඳා මේ level එකට මොකද පෙන්වන්නේ cell එකක්. හැබැයි RSI වල 21 simple moving average cross වෙලා නැහැ. අපිට divergence එකත් එක්ක මෙතන risk එකක් අරන් bearish candle එකකින් entry ගන්න පුළුවන්. හරි ඒවා ඔයා live trade කරා යද්දි ඔයාට තේරෙන්න ඕනේ කොහොමද මේ වැඩේ කරා යන්නේ කියලා. ඔන්න එතන divergence එක තියෙනවා. ඊටත් එක්ක මේ level එකට තමයි stop loss එක. ඔන්න ඒකෙත් ඔයාට බලන්න පුළුවන් trade එක. මේ වගේ level එකටම අපිට hold කරන්න පුළුවන්. හරි. එතකොට ආයේ මෙතන. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මෙතන බලන්න පැහැදිලිවම පේනවා price action එකේ down එකක්. Confirm කරගන්න line chart එක දැම්මා. මෙන්න පහලට අවිල්ලා තියෙනවා. හරි. මෙන්න price එක down වෙලා තියෙනවා. ඒකට සාපේක්ෂව මෙතන මොකද වෙලා තියෙන්නේ? RSI වල පැහැදිලිව up එකක් පෙන්නවා. ඊට අමතරව බලන්න RSI එක oversold 21 simple moving average එකත් මේ level එකේදී cross වෙලා තියෙනවා. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනින් අපිට buy එක ගන්න පුළුවන්. මෙන්න මේතනදී ඔයාලට මතක ඇති 49 මෙතන දුන්න entry එක කිනොත් එකක් SL hit වුණා. මෙන්න මේ වගේ තැනකින් මම buy එකක් ඕගොල්ලන්ට දුන්නා, risk එකක් අරගෙන අපි ගත්තේ. හැබැයි ඒක අපි පොඩි stop loss එකක් දැම්මා. ඒ trade එකේ SL hit වුණා. මම ඒකත් mark කරන්නම්. අරගම signal group වල share කරේ නැති නිසා ඒ entry mark කරේ නැහැ. හරි ඔන්න එකක් SL hit වුණා. හැබැයි ඊළඟට අපි මෙතන 1948 එක ඔයාලට මතක ඇති මම buy එකක් දුන්නා 1948 එක හරියටම මාකට් එකේ price එක reversal වෙලා තිබුණා. මේ level එකෙන්ම ගත්තා 1948 මේ වගේ තියලා අපිට මේ trade එක හොඳ profit එකකින් close කරගන්න අවස්ථාව තිබුණා. හරි එතකොට අර එක trade එකක් stop loss වැදුනායි කියලා කලබල වෙන්න එපා. හරි පරිස්සමින් බලන් ඉඳලා ඔයාගේ කන්ෆර්මේෂන් එක තව එන්ට්‍රියක් ගන්න. එච්චරයි වෙන්න ඕනේ. ඒක අර ලොකුවට හිතන්න දෙයක් නැහැ. ස්ටොප් ලොස් අදිනවයි කියන්නේ ට්‍රේඩින් වල සාමාන්‍ය දෙයක් විදියට හිතන්න. හරි. ඊට සොන්නයි මෙතනින් ට්‍රේඩින් සෙටප් එකක් අපට අලුතින් තියලා මොකද්ද? මෙතනින් ඔන්න හයි පොයින්ට් එකක් තියෙනවා වලට පැහැදිලිව පේනවා. මෙතන හයි එකක් හදලා තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව මෙතන මොකක්ද හදලා තියෙන්නේ? මෙතන ඩවුන් එකක්. ඔන්න ආය රෙගියුලර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් හදලා තියෙනවා. මේකත් එක්ක අපිට පුළුවන් මෙතනින් සෙල් එන්ට්‍රි එකක් ගන්න. පළවෙනි බෙයරිස් කැන්ඩල් එකේ ක්ලෝස් එක බෙයරිෂ් කැන්ඩල් එකේ ක්ලෝස් එක මේ ලෙවල් එකට ස්ටොප් ලොස් දාලා ඔයාලට පුළුවන් මේ වගේ ට්‍රේඩ් එකක් ගන්න. හරි. ඔන්න එතකොට බලන්න දැන් ට්‍රේඩ් කීපයක්ම අපි ගත්තා. ඊට පස්සේ ආය බලන්න ඉන්නවා මෙතනදි මොකක්ද වෙලා තියෙන්නේ. ආය ඔන්න මේ ඩවුන් එකක් මෙතන පෙන්වන්නේ. හැබැයි මෙහෙම ඩවුන් එකක් පෙන්වුවට හරි ප්‍රයිස් ඇක්ෂන් එකේ මෙන්න ඩ්‍රොප් වෙනවා. මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ හැබැයි ඒක පැහැදිලිවම අප් එකක් විදියට අපිට බලන්න පුළුවන්. මේ ලෙවල් එකෙන් වැදගත්. කියන්නේ මේකෙන් ඔයාලට අයිඩියා එකක් එනවා කොහොමද මාකට් එක බලන්න ඕනේ, කොහොමද මාකට් එක මොනිටර් කරන් ඉන්න ඕනේ කියලා. දැන් ඔන්න අනිත් එන්ට්‍රිය බලන්නකො. හරි. එතකොට මෙතනින් ලයින් chart එක දාගත්තා. දැන් මෙතන ඉඳන් මේ ලෙවල් එකට ගන්න ප්‍රයිස් එක මොකද වෙලා තියෙන්නේ? මෙතන ඉඳන් මේ ලෙවල් එකට ප්‍රයිස් එක drop වෙලා. මේ high එක ඉඳන් මෙතෙන්ට ප්‍රයිස් එක drop වෙලා තියෙනවා. හැබැයි මෙතන මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ලෙවල් එක ඉඳන් ගත්තොත් මේ ප්‍රයිස් එක strong up වෙලා. මෙතන මොකක්ද තියෙන්නේ? Hidden bearish එක. Hidden bearish එක පළවෙනි bearish candle එකේ close එකෙන් entry ගන්නවා. මෙන්න පළවෙනි bearish candle එක. හරි. මෙන්න පළවෙනි bearish candle එක stop loss එක මේ level එකට වගේ දානවා මේ candle එකට උඩින්. මේ ඒ trade එක තමයි දැනට profit එකේ මේ run වෙන්නේ. හරි. දැන් එතකොට බලන්න entry ඊයේ දවසේ gold වල විතරක් කීයක් තිබිලද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. entry 9ක් තිබිලා තියෙනවා. හරි. ඊයේ දවසේ විතරක් entry 9ක් තිබිලත් ඒ එන්ට්‍රි 9 හරි හොඳට බලන්න. ඒ එන්ට්‍රි 9 එකයි ලොස් වෙලා තියෙන්නේ. මෙතන මම අර පර්සනල් ගත්ත එන්ට්‍රි එකක් මම ඒකයි ඔයාලට එක ෂෙයා කරේ නැත්තේ. ඒක ලොස් එකක් විදිහට එන්ට්‍රි 9 එකයි ලොස් වෙලා තියෙන. අනිත් එක ඕවරෝල් ප්‍රොෆිට්. අනික දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතනත් දැන් මම කියපු RSI මෙතඩ් එකේ විතරක් එන්ට්‍රි එකක් තිබිලා තියෙනවා පැහැදිලිවම. මේ සිම්පල් මූවිං ඇවරේජ් එකයි RSI එකයි ඕවර්සෝල්ඩ් ඒරියා එකේ දිලස්සන්ට ක්‍රොස් වෙලා තියෙනවා. මෙතන පළවෙනි බූලිෂ් කැන්ඩල් එකේ ක්ලෝස් එකෙන් ඔයාලට මොකද්ද ගන්න පුළුවන්? බයි එන්ට්‍රි එක. එතකොට මම හැමදේම ඕගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ කිසිම ගුරු මුෂ්ටියක් නැතුව. හරි මේ TP එක අපට එකට තුනක් හරි එකට හතරක් හරි වෙනකම් හෝල්ඩ් කරන්න පුළුවන්. එතකොට අපි මේක එකට හතරක්ම ගමුකෝ. වීඩියෝ එක කතා කරන ගම. හරි
එතකොට මේ වගේ දේවල් ඕගොල්ලන්ට ගොඩක් තැන්වලදී කියලා දෙනවා අඩු ඇති. හැබැයි මේක ඔයා ඉගෙනගෙන ඔයා ප්‍රගුණ කළොත් ඔයාට ටයිම් එක තියෙන වෙලේ ඇනලයිස් කරලා එන්ට්‍රි ගන්න පුළුවන්. බලන්නකෝ දවසක් ඇතුළත බොහොම ලස්සන එන්ට්‍රි ටිකක් අරන් තිනවා. ලොස් වෙලා තිනවා. හැබැයි ඕවර්ඕල් හොඳ ප්‍රොෆිට් එකකට ගිහිල්ලා තිනවා. මෙහෙම ට්‍රේඩින් කරන්න නම් මාකට් එක තේරුම් ගන්න සරලව. මට එතනින් එහාට මේක පැහැදිලි කරන්න දෙයක් නැහැ. මම හෙට ඉඳන් දිගටම ඕගොල්ලන්ට මාකට් එකේ මම කියපු මේ ස්ට්‍රැටජි එකට මම කියපු මේ මෙතඩ් එකට කොහොම එන්ට්‍රිද තිබුණේ කියලා මේ වගේ බෑක් ටෙස්ට් එකක් කරලා පෙන්නනවා පොඩි ටයිම් එකක් අරන්. හරි. මෙතනින් බැලුවොත් ඔයාලට මේ දවසේ සම්පූර්ණයෙන්ම මේ විදිහට ගත්තොත් ලස්සනට බලන්න ඩේ එක ක්ලෝස් වෙලා තියෙනවා හොඳ පර්ෆෙක්ට් එන්ට්‍රි ටිකක් එක්ක. හරි. ඔන්න ඒ කතාව එතනින් ඉවරයි. අපි බලමු ඊට පස්සේ අද දවසේ කොයි වගේ සෙටප් එකක්ද අපිට තියෙන්නේ ට්‍රේඩ් කරන්න කියලා. මම දැනට ඩ්‍රෝවින් ටික අයින් කරනවා. අපි යමු 1 day chart එකට. සමාවෙන්න. 1 day chart එකේ ඔයාලට පේනවා මම කිව්වා indecision price එකක් විදිහට තමයි මේ candle එක සිකුරාද දවසේ close වෙලා තියෙන්නේ. ඒකත් එක්ක price එක sell එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ candle එකේ half වත් fill වෙන්න buy එකක් යයි කියලා තමයි අපි plan කරේ. ඒ විදිහට up එකක් ගියේ නැහැ. selling pressure එක වැඩි, market එක පහළට down වෙලා තියෙනවා. එතකොට swing point low එක මේක ගත්තොත් 1925 තමයි support එක විදිහට වැඩ කරේ. resistance එක 1900 68 වගේ ලෙවල් එක අරන් අපි ඊයේ ෆිබොනාචි එක ප්ලේස් කරා වගේ මදත් ප්ලේස් කරොත් ඔයාලට පේනවා අද දවසේ කැන්ඩල් එක හෝල්ඩ් කරන් ඉන්නවා 0.5 ලෙවල් එකකින්. හරි 1946 න් වගේ ප්‍රයිස් එක තාම හෝල්ඩ් වෙලා තියෙනවා. එතකොට අපිට ඊළඟට බලන්න පුළුවන් දේ තමයි දැනට එතනින් ප්‍රයිස් එක බවුන්ස් එකක් කරන් තියෙනවා පිප් 40ක් විතර. ඒ කියන්නේ 1950යි දැනට ට්‍රේඩ් වෙන්නේ. ඒ ලෙවල් එකත් එක්ක ප්‍රයිස් එක මේ යට තියෙන ෆිබොනාචි গোল্ডන් පොකට් එකටම ඩ්‍රොප් වෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ 1940 41 කියන සෝන් එකෙන් අපිට buy එකක් ගන්න පුළුවන් වෙයි. මම මේ කතා කරන්නේ ස්කල්ප් නෙමෙයි, swing විදිහට hold කරන් ඉන්න trade එකක් ගන්න විදිය ගැන. එතකොට අපි ඊයේ දවසේ bearish candle එකට දැන් down නේ. උඩ ඉඳන් පහළට ෆිබොනාචි ටූල් එක place කරොත් අපිට බලන්න පුළුවන් අද දවසේ candle එක කොයි හරියට වගේ මේකේ feel වෙයිද කියලා. දැන් ඔයාලට පේනවා පැහැදිලිවම ප්‍රයිස් එක গোল্ডන් පොකට් එකටම ෆිබොනාචි එකේ গোল্ডන් පොකට් එක 1954යි ගණන් වලටම ප්‍රයිස් එක අප් වෙලා තමයි දැන් මේ සෙල් වෙන්නේ. එතකොට මෙයා කන්ටිනියුස්ලි පහලට සෙල් වෙන්න අවස්ථාවකුත් තියෙනවා. එහෙම කිව්වයි කියලා දැන් මෙතනින් සෙල් ගන්න එපා. මාකට් එකේ කන්ෆර්මේෂන් එක්ක එන්ට්‍රි ගන්න try කරන්න. හරි. ඔය කතාව ඔහොම තියලා තව චූටි දෙයක් කතා කරොත් අපි 1 day chart එකේම මේ විදිහට අපි chart එක zoom out කරලා රන් හරි මේක ලයින් චාට් එක දැම්මොත් ඔයාලට පේනවා ප්‍රයිස් ඇක්ෂන් එකේ මොකද වෙලා තින්ද දැන් මේ ලෙවල් එක ගන්නතෝ මෙහෙම ලෙවල් එක ගත්තොත් ඊක්වල් ලෝ විදියට ගන්න පුළුවන් මේ වගේ ප්‍රයිස් ඇක්ෂන් එකේ සාමාන්‍යයෙන් අර සමාන ලෙවල් එකක් තමයි තියෙන හැබැයි ඔයාලට පේනවා මොමන්ටම් ඉන්ඩිකේටර් එක RSI එකේ පැහැදිලිව අප් එකක් තියෙනවා මේ එතකොට මෙතන සමා වෙන්න රෙගියුලර් බූලිෂ් එකක් වැඩ කරන්න ඉඩ තියෙන අවස්ථාවක් තියෙනවා අද දවසේ හරි එතකොට අද දවසේ ලොකු මූවමන්ට් එකක් යන්නත් පුළුවන් මොකද අද දවසේ ඔයාලා දන්නවා හයි ඉම්පැක්ට් නිවුස් කීපයක් රිලීස් වෙන්න තියෙනවා අද 7:15ට ඊට කලින් 4ට තියෙනවා FOMC මේ මෙම්බර්ගේ ස්පීක් එක හරි ඊට අමතරව තියෙනවා 6ට බිල්ඩින් පර්මිට්ස් එතකොට මේ බිල්ඩින් පර්මිට්ස් එකත් සාමාන්‍ය හයි ඉම්පැක්ට් නිවුස් එකක් gold වලටත් සාපේක්ෂව බලපානවා එතකොට ඒ ටයිම් එකේදී මාකට් එකේ සැලකිය යුතු වොලටයිල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව 9:15ටත් තියෙනවා තවත් එක්කෙනෙක්ගේ ස්පීක් එකක්. හරි. ඔය ටයිම් වල ඒගොල්ලෝ කතා කරන දේවල් අනුව මාකට් එක වොලටයිල් වෙනවා. ඒක ඔයගොල්ලෝ කොහොමද දන්නවා? එතකොට මේ ෆන්ඩමෙන්ටලි කොහොමද නිවුස් වලට ට්‍රේඩ් කරන්න කියලා පුළුවන් ඉක්මනට මේ සතිය ඇතුළත කවර් කරලා දෙන්නම් වීඩියෝ එක. මේ ටයිම් එකේ ට්‍රේඩ් කරනවා නම් බොහොම පරිස්සමෙන් ළඟ ස්ටොප් ලොස් දාලා ට්‍රේඩ් කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. හරි. එතකොට මේ ඩයිවර්ජන්ස් එක වැඩ කරොත් මෙයාගේ සැලකිය යුතු අප් එකක් යන්න පුළුවන්. ඒකත් මතක තියාගෙන ඉන්න. හරි මේ විදිහට බ්‍රේක් කරලා දැන් මෙයා අද දවසේ කැන්ඩල් එක අපි හිතමු මෙයා මෙහෙම පහළට ඇවිල්ලා මේ කැන්ඩල් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එකට උඩින් ක්ලෝස් වුණොත් අපිට මෙන්න මේ වගේ සෙටප් එකක් බලන්න පුළුවන් වෙයි. හැබැයි ඒක 100%ක් ෂුවර් නෑ. හරි කොහොම වුණත් මාකට් එකේ දැන් අපි ගොඩක් වෙලාවට 5 මිනිත් එකේ වගේ ට්‍රේඩ් කරත් ඕවර්ඕල් මාකට් එකේ ලොකු ටයිම් ෆ්‍රේම් වල ඩිරෙක්ෂන් එකත් වැදගත් වෙනවා. එතකොට ඔයාලට TP එකක් තියෙනකොට එහෙම 1 hour chart, 4 hour chart, 1 day chart වල මේන් ඩිරෙක්ෂන් එක මොකක්ද කියන එක ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්න.
හරි එතකොට ඔය වගේ සෙටප් එකක් තියෙන අපිට 1 day chart එකේ එතකොට දැනට ප්‍රයිස් එක තව සෙල් වෙන්න අවස්ථාව තියෙනවා එතකොට අපි තාමත් ට්‍රෙන්ඩ් එක ඩවුන් විදිහට තමයි කන්සිඩර් කරලා අද දවසේ ට්‍රේඩ් කරන්න ට්‍රයි කරන්න ඕනේ හරි 4 hour chart එකට આવොත් 4 hour chart එකේ සේම් සෙටප් එකම තමයි අපි මෙතන 4 hour chart එකේ මේ විදිහට ලයින් chart එක දැම්මොත් ඔයාලට මතකයි තියෙයි මං කිව්වා මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් අපිට ප්‍රේස් කරගන්න පුළුවන් කියලා ඒක අපි පැරලල් channel එකක් විදිහට ගත්තත් හරි මෙන්න මේ වගේ සෙටප් එකක් දැන් ඔයාලට පේනවා ප්‍රයිස් එක මෙතනින් පහළට ආවා බවුන්ස් එකක් ගත්තා මේක අතරේ මාකට් එක මූව් වෙලා තියෙනවා හරි මේ බොටම් එකෙන් බවුන්ස් වෙලා තියෙනවා හයි ලෙවල් එකටම මෙතනත් එහෙමයි මෙතනත් හරියටම එහෙමයි එතකොට මෙතනින් බ්‍රේක් අවුට් කරලා දැන් ඔයාලට පේනවාද මේ ඇඳපෙකේ ප්‍රයිස් එක බ්‍රේක් අවුට් කරලා තියෙනවා බ්‍රේක් අවුට් කරලා මේ channel එකට රීටේස්මන්ට් එකකුත් දීලා තියෙනවා රීටේස්මන්ට් එකක් දීලා මෙතනින් මෙහෙම buy වෙන්නත් අවස්ථාවක් තියෙනවා හරි හැබැයි confirmation එකක් ආවොත් අපි මෙතනින් entry ගන්නවා අන්න එහෙම හිතන්න ඕනේ හැම වෙලෙම confirmation මත තමයි අපි trade එකට enter වෙන්නේ හිතලා entry ගන්න යන්න එපා market එකේ ඔයාට ඇහැට පේන ඔයා ඉගෙන ගත්ත දේවල් වලට අදාළව ඔයාට trading setup එක confirmation එක තියෙනවා නම් ඔයාට පුළුවන් බය නැතුව trade එකට enter වෙන්න හැබැයි enter වුණත් ඔයා අනිවාර්යෙන් stop loss එකක් දාන්න ඕනේ. හැබැයි මේ දේ මෙහෙම කිව්වත් ඔයාට බලන්න පුළුවන් one candle mitigation එකක් තියෙනවා මෙතන setup එකේ. ඔයාට පේනවා මේ previous candle එකයි මෙන්න මේ candle දෙක ගත්තොත් හරි bullish candle එකේ බලන්න open එකයි close එකයි. open close එකේ liquidity එක අරගෙන තියෙනවා open එකටත් වඩා ගොඩක් පහලින් close වෙලා තියෙනවා. එතකොට one candle mitigation එකක් තියෙනවා. එතකොට ඔයාලා දන්නවා මේ වගේ setup එක high time frame එක අපිට මෙතන Fibonacci එක place කරොත් එයා බලන්න පුළුවන් දැනට මේ සෙල් වෙන්නේ গোল্ডන් පොකට් එක. ඒතකොට මෙයා සැලකේ යුතු සෙල් එකක් මේ යට තියෙන ෆිබොනාචි මේන් ෆිබොනාචි ලෙවල් වලට ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 1946ට හෝ 1941ටම ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනින් කලබල වෙලා buy entry ගන්න යන්න එපා. ඔය ගැන අවධානයෙන් ඉන්න තියෙනවා. හරි ඊට පස්සේ අපි 1 hour chart එකට ආවොත් 1 hour chart එකෙත් අපිට පැහැදිලිවම පේනවා අර කතා කරපු විදිහටම ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක්අවුට් වෙලා තියෙනවා channel එක ඒකත් එක්ක පහලට ඇවිල්ලා තියෙනවා රීටේස්මන්ට් එකක් විදිහට. හැබැයි මේ වගේ තැන්වල නොත් ෆේක් අවුට් උත් වෙලා තියෙන නිසා අවධානයෙන් ඉන්න ට්‍රේඩ් එකකට අලුතින් එන්ටර් වෙනවා නම්. හරි අපි 1 hour chart එකේ ඩයිවර්ජන්ස් ගැන කතා කරොත් හරි මෙතන පොඩි ඩයිවර්ජන්ස් එකකුත් හැදිලා තියෙනවා. ඒක ගැන අනිවාර්යෙන් අපි බලන්න ඉන්න ඕන දෙයක් තමයි මෙතන ලයින් chart එක දැම්මොත් chart එකේ ඔයාලට පේනවා මෙතනින් මේ විදිහට price එක down වෙලා තියෙනවා. හැබැයි ඔයාලට පේනවා 1 hour chart එකේ මම මේක පොඩ්ඩක් මෙහෙට කරන්නම් තව 1 hour chart එකේ මේ විදිහට ගත්තොත් අපිට පැහැදිලිවම අප් එකක් තියෙනවා. එතකොට දැන් ඔන්න buy වෙන්න signal එකක් දීලා තියෙනවා. මොකක්ද? regular bullish divergence එකක් තියෙනවා. RSI එක oversold වෙලා තියෙනවා. 21 simple moving average එක 39 zone එකටම ඇවිල්ලා තියෙනවා. එතකොට මේ setup එක වඩ මේ මෙහෙම zoom කරලා බැලුවොත් මම කියන දේ පැහැදිලිව පේනවා මේ. එතකොට මෙතන අපි බලන්න ඉන්න ඕනේ confirmation එකක් ඉනකන්. හැබැයි risk එකක් අරන් අපිට buy එකක් ගන්න අවස්ථාව තිබුණා. ඒ buy එක තමයි අර 5 minute වල 1 candle mitigation එකත් එක්ක ඔයාලට තිබුණු buy entry එක. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මේකේ candlestick වලින් එතකොට 1 hour chart එකේ ඔයාලට මේක bullish candle එකක් විදිහට close වුණොත් තව විනාඩි 19ක් නේ තියෙන්නේ. එතකොට මේ video එක upload වෙනකොට ඔයාලට මේකේ කොහොමද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට මේ වගේ setup එකකදී buy එකක් consider කරන්න පුළුවන්. අනිවාර්යෙන් අපිට buy එකට bullish candle එක විතර මෙයා close වුණොත් එතකොට මෙතනදී මේ bullish divergence එක valid වෙනවා. ඒක valid කියන්නේ අපිට මේ වගේ level එකකදී entry එකක් ගන්න පුළුවන්. RR එක එකට හතරක් හරි එකට පහක් හරි තියලා. හැබැයි මේක මම කිව්ව පමණින් entry ගන්න එපා. මොකද මාකට් එකේ confirmation එක ගන්න මේ level එකට sell වෙන්න අවස්ථාවක් තියෙනවයි කියන එක අමතක කරන්නත් එපා. හරි. එතකොට දැන් ඩයිවර්ජන්ස් 1 hour chart එකේ වැඩ කරනවද කියලා දැන් ඔයාලට ප්‍රශ්නයක් ආවොත් මම එක උදාහරණයක් විතරක් පෙන්නන්නම්. මෙතන ගත්තොත් බලන්න මේ high point එකක්. මෙතනත් swing high. හැබැයි මෙතන මොකද වෙලා තින්නේ? low point එකක් RSI එක over bought වෙලා තිනවා. 21 simple moving average එකයි RSI එක මෙන්න මෙතනදී හරියටම cross වෙලා තිනවා. line එකක් place කරොත් මෙතෙන්ට මෙතනින් පස්සේ හැදෙන පළවෙනි bearish candle එකේ close එකට අපිට entry ගන්න පුළුවන්. බලන්න ඒක 1 hour chart එකටත් ඒ විදිහටම වැඩ කරනවා. එතකොට ඔයාලට කියලා දීලා තියෙන්නේ ලොකු දෙයක්, ලොකු profit එකක් ගන්න පුළුවන් setup එකක්. හරි? එතකොට
ඒකෙන් අවධානයෙන් ඉන්න දැන් මෙතන බලන්න 1963 සෙල් එක ගත්තා නම් දැනට ප්‍රයිස් එක 46යි. එතකොට අපි 150ක 200ක කිට් වෙන ප්‍රොෆිට් එකක්. මේව තමයි ට්‍රේඩින් වල රහස්. හරි රහස් කිව්වට මේව රහස් නෙමෙයි ඉතින්. ඒ කියන්නේ අර තමන් ඉගෙනගත්ත හැම දෙයෙම මේකට ඇප්ලයි කරන්න බෑ. ඔයා ඉගෙනගත්ත දේවල් ලේසියෙන් පහසුවෙන් ඔයාට හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ලොකු තියරි එකක් දන්නවා. හරි හිතන්නකෝ ලොකු කම්ප්ලිකේටඩ් තියරි එකක් දන්නවා. ඒකේ ඉන්ඩෝස්මන්ට් තියෙනවා හැමදේම තියෙනවා. ඔයාටත් සමහර වෙලාවට පැටලෙනවා. හරි එතකොට ඔයා ජස්ට් මාකට් එකේ කොහොමද එන්ට්‍රි එකක් ගන්න ස්ටොප් ලොස් එකක් ටේක් ප්‍රොෆිට් එකක් තියලා. මොකද ඔයාගේ ස්ට්‍රැටජි එක ඔයාටත් තේරුම් ගන්න අපහසුයි. ඔයාටත් ඒකේ ට්‍රේඩ් කරන්න අපහසුයි ඩිමෝ එකේවත්. එතකොට ලයිව් එකේදී ඔයා කොහොමවත් ලොස් වෙනවා කලබල වෙලා. එතකොට මේ කියලා දෙන සෙටප් එක විතරක් ඇති ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ට්‍රේඩින් වලින් ලොස් වෙලා නම් ඉන්නේ ඒක ප්‍රොෆිට් කරන්න අරන් යන්න. හරි. වෙන්න ඕනේ මේ විදිහට ලොකු ටයිම් ෆ්‍රේම් වලත් බලන්න. එතකොට ඔන්න ඔයා දැන් දන්නවා 1 hour chart එකේ මොකක්ද තියෙන්නේ. දැන් මම මේක දැන් ටයිම් කරන්නම්කෝ. 1 hour chart එකේ ඔන්න දැනට ක්‍රියේට් වෙනවා bullish divergence එකක්. ඒක regular bullish divergence එකක්. condition කීපයක් හරි. එතකොට ඔයා 5 minute chart එකට ඇවිල්ලා ඔයා මෙතන බලන්න ඕනේ මොකක්ද? මාකට් එකේ 5 minute එකෙත් වාර දැන් මෙතන තියෙනවා divergence එක. මම මේ entry ටයිම් කරන්නම්කෝ. මම දැන් අර කලින්ම පෙන්වන ඕගොල්ලන්ට. දැන් මෙතන 5 minute chart එකෙත් අපිට පැහැදිලිවම තියෙනවා divergence එක. මේ entry ටයිම් කරමු. හරි. මෙහෙම ගත්තොත් ඔයාලට මතකයි මම කිව්වා මෙන්න මේ ලෙවල් එකේ නුත් අපිට පැහැදිලිව entry එකක් තියෙනවා. එතකොට divergence එකකට වඩා මෙතන RSI එකේ 21 simple moving average එක හරියටම cross වෙලා තියෙනවා. එතකොට මම කිව්වා මෙතන bullish candle එකේ close එකෙන් අපිට entry ගන්න පුළුවන්. එතකොට ලොකු time frame එකේ මේ පැත්තටම entry එකක් තියෙනවා. පොඩි time frame එකේ confirmation එකක් තියෙනවා. එතකොට අපිට ටිකක් confirm එකක් ඇතුව entry එකක් ගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා stop loss නොදා trade කරන්න යන්න එපා. හරි. එතකොට ඔන්න මම හිතනවා අද දවසේ වීඩියෝ එකනොත් යමක් ගන්න තියෙල ඔන්න කෙටියෙන් කරන්න හිටපු වීඩියෝ එක විනාඩි 22ක් වගේ ගියා. ඉතින් සමා වෙන්න. සුබ ආරංචියකුත් තියෙනවා. මම plan කරා YouTube live ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක trade කරන්න. real account එකේ මම trade කරනවා, chart එක analyze කරනවා, entry ගන්න දැන් වාරත් එක්ක share කර ගන්නවා. එතකොට මේක මට හැමදාම බැරි වෙයි. මම පුළුවන් තරම් සතියක් දෙකක් වගේ කරන්න try එකක් දෙන්නම්. ඒකේ මගේ පරමාර්ථය YouTube එකේ revenue එකක් ගන්න නම් නෙවෙයි. මොකද YouTube එකේ බොහොම පොඩි ගාණක් හම්බෙන්නේ. ඉතින් ඒක මට පාඩුයි. මම ඉන්ටර්නෙට් යන ඒවායි ඔයාලට මේ වීඩියෝ එකක් උනත් GB දෙකක් තුනක් තියෙනවා. ඒක upload කරන්නයි. ඒ package වල cost එකත් එක්ක බලපුවාම YouTube income එක ගණන් ගන්න බැරි තරම් දෙයක්. එතකොට ඒ නිසා ඒ වගේ දේවල් කියන්න එපා. මම YouTube live වෙන්නේ අර ගොඩාක් අයට තාම මේකේ හරි එන්ට්‍රියක් ගන්න, හරි තැනින් stop loss එක තියලා TP තියලා එන්ට්‍රියක් ගන්න සහ වැදගත්ම දේ කොතනින්ද profit එක book කරගන්නේ කියන එක තේරෙන්නේ නැහැ. මම කොතනින්ද trade එකේ TP එක අරගෙන exit වෙන්නේ? හරි? අර වදින් නැති TP එකක් දාගෙන trade hold කරන් ඉඳලා තේරුමක් නැහැ. මාකට් එකේ reversal එකක් දැක්කනම් අපි එතනින් පරිස්සමින් entry අයින් වෙන්න ඕනේ. ඒක තමයි trading වල හරි rules ටික profit එකකට යන්න. ඒ ටික පිළිවෙලට කරගන්න පුළුවන්. මම දකින දේ on time ඕගොල්ලොත් එක්ක කතා කරන ගමන් කරන්න බැරි වුණත් මම ඕගොල්ලන්ට updates දෙනවා. දැනට Zoom එකේ VIP premium package එකක් මම request කරලා තියෙනවා. Zoom package එකේ VIP premium එක ආවගෙන් පස්සේ අපි try කරමු Zoom එකේ හැමෝම කතා කරන ගමන් entry ටිකක් ගන්න. ඒකත් හැබැයි limit වෙයි ගොඩක් දුරට 1000කට 2000කට වගේ මම දන්න විදිහට limit වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. පුළුවන් තරම් try කරනවා ලොකු පිරිසක් එක ගමනක් යන්න. ඕගොල්ලන්ට මට පාර පෙන්වන්න පුළුවන්. ඒ පාර යනවද නැද්ද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරා යන්න. සියලු දෙනාටම ජය වේවා. ඒ වගේම මතක තියාගන්න මේ දාපු ඇනලයිස් එකත් එක්ක ඔයගොල්ලෝ try කරන්න සරලව මාකට් එක බලලා එන්ට්‍රි වලට එන්ටර් වෙන්න. එහෙනම් අපි හෙට දවසෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.